හෙලෝ හැමෝටම අද අපි වීඩියෝකින් කතා කරන්න යන්නේ YouTube එකට අලුතෙන් ආපු feature එකක් ගැන. ඕගොල්ලෝ සමහරක් විට අද උදේ YouTube එකට ආවහම දකින්නත් ඇති YouTube ලගේ YouTube premium advertisement banner එකක් ඔයගොල්ලන්ට බලා ගන්න හම්බෙන්නේ නැති. අපිට සාමාන්‍යයෙන් එක වෙනදට බලා ගන්න හම්බෙන්නේ VPN එකක් දාලා අපි YouTube එකට ගියොත් විතරයි. ඒකට හේතුව තමයි මෙච්චර කාලයක් අපිට YouTube premium ලංකාවට තිබුණේ නැහැ. ඒ වුණාට අද ඉඳන් අපිට YouTube premium පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරි අපි ඊළඟට බලමු මේ YouTube premium එකෙන් අපිට හම්බෙන දේවල් ගැන අපි කොහොමද මුලින්ම අවබෝධයක් ලබා ගන්න කියලා. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම ඩිස්ප්ලේ වෙන මේ බැනර් එක ටැප් කරන්න. මේ බැනර් එක ටැප් කරාම ඔයගොල්ලන්ව මේක සම්බන්ධව විස්තර තියෙන තැනකට අරගෙන යනවා. ඊළඟට අපි කතා කරමු මේ YouTube premium එක අපිට හම්බෙන benefits මොනවද කියලා. අපිට පළවෙනි benefit එක විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ ad free. අපි මෙච්චර කාලයක් YouTube video එකක් බලද්දී අනිවාර්යෙන් ඇඩ් එකක් ප්ලේ වෙනවා. එහෙම නැත්නම් ඇඩ් කීපයක් ප්ලේ වෙනවා. අතරමැදදීත් ඇඩ් ප්ලේ වෙනවා. අපේ වීඩියෝ එකට සහ අපේ එන්ටර්ටේනින් කරන මොකක් හරි දේට අපිට ඒකෙන් බාධාවක් සිද්ධ වෙනවා. නමුත් අපිට YouTube premium එක ඒ විදිහට තවදුරටත් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් අපිට ඇඩ් ප්ලේ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපිට හම්බෙන දෙවෙනි feature එක තමයි background play. අපි වෙනතර YouTube එකේ වෙන වැඩක් කරන ගමන් අපිට YouTube එකේ තියෙන දේක් ශ්‍රවණය කරන්න හෝ බලන්න විදිහ තිබුණේ නැහැ. අපිට අපි වෙන දෙයකට යොමු කරන ඒ වැඩේට තමයි ફોકસ එක හම්බෙන්නේ. නමුත් අපිට දැන් මේ YouTube premium එක අපිට background එකේ මේ YouTube එක play වෙන විදිහට හදා ගන්න පුළුවන්. තුන්වෙනි benefit එක තමයි download කරද්දී. download කරද්දී අපිට කලින් හම්බුනේ ඒ max quality එක download කරන්න හම්බුනේ 720p pixel කියන resolution එක විතරයි. නමුත් අපිට දැන් මේ benefit එකත් එක්ක ඒ video එක තියෙන්නේ 4K වලින් නම් එහෙම නැත්නම් ඒ video එක තියෙන 1080p resolution එකේ නම් අපිට පුළුවන් ඒකේ max quality එකෙන් මේක download කරලා video එක අවශ්‍ය වෙලාවට බලන්න. අපිට මේකේ හම්බෙන හතරවෙනි benefit එක තමයි YouTube Music Premium. ඕගොල්ලන්ට මතකයිද අපි YouTube Music Premium කියන benefit එක නැතුව අපි කලින් පාවිච්චි කරද්දී අපිට YouTube Music එකට ගියාට අපිට videos play කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒකට play video එකක් play කරන්න නම් අපි අනිවාර්යෙන් VPN එකක් use කරනවා. ඒ වුණාට අපිට දැන් මේ benefit එකත් එක්ක අපිට තවදුරටත් එහෙම VPN එකක් use කරලා මේක පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මේකට YouTube premium benefits ටික ලබාගෙන අපිට music play කිරීමේ හැකියාවක් තියෙනවා Spotify එක වගේම. අපි ඒ වගේම අපේ device ගොඩකින් අපි YouTube පාවිච්චි කරන්න පුරුදු වෙලා තිනවා. අපි සාමාන්‍යයෙන් අපේ mobile smartphone එකෙන්, ඒ වගේම TV එකෙන්, ඒ වගේම laptop එකෙන් වගේ tablet එකෙන් උනොත් අපි YouTube පාවිච්චි කරනවා. ඒ වගේම අපිට විශේෂ තවත් extra benefit ටිකක් හම්බෙනවා අපි YouTube TV use කරනවා නම්. අපි බලමු මේ මොනවද මේ features ටික කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට එතෙන්දී plans දෙකක් හම්බෙලා තියෙනවා. එක plan එකක් තමයි individual, අනිත් එක family plan එක. අපිට මේකේදී හම්බෙලා තියෙන benefits තමයි මාසයක් free trial එකක් හම්බෙනවා. මාසේ ඉවර වුණාන් පස්සේ තමයි charge වෙන්නේ. ඊට අමතරව watch and listen ad free on all devices. ඒ වගේම අපිට ad අරගේ හම්බුණා වගේම ads free YouTube video වැලීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම discover new favorites with YouTube music. ඒ වගේම YouTube music අපිට හම්බෙනවා. ඒ වගේම play videos offline and the background on mobile. ඒ වගේම අපිට අපි download කරගත්තුත් තියෙන videos offline වැලීමේ හැකියාව සහ background එකේ music සමන් දීමේ හැකියාව ලැබෙනවා. හරි අපි ඊළඟට බලමු YouTube premium plans මොනවද අපිට බලා ගන්න පුළුවන් කියන එක. අපිට ප්‍රධාන වශයෙන්ම මේ YouTube plans තුනක් බලා ගන්න පුළුවන්. ඒකේදී අපිට තියෙන පළවෙනි plan එක තමයි individual plan එක. අපිට individual plan එකේදී මාසයක free trial එකක් අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා. ඒකෙන් පස්සේ රුපියල් 629 ගානේ charge වෙනවා. අපිට මේකේදී එක user කෙනෙක්ට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ එක device එකකට පමණ. දෙවෙනි plan එකේදී අපිට බලා ගන්න පුළුවන් family plan එක. ඒකෙදිත් අපිට මාසයක free trial එකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් පස්සේ රුපියල් 1199 ගානේ charge වෙනවා. අපිට මේකෙදී හම්බෙන extra benefit එක තමයි අපිට මේකෙදී members 5 දෙනෙක් මේකට add කරගන්න පුළුවන්. family members 5 දෙනෙක්. අවුරුදු 13ට වැඩි වෙන්න ඕනේ කියලා මේගොල්ලෝ මෙතන mention කරලා තිනවා. ඊට පස්සේ අපිට මේකේ තුන්වෙනි plan එක විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ student plan එක. මේකෙදී අපිට charge වෙන්නේ මාසෙකට free trial එකකින් පස්සේ රුපියල් 365ක් වගේ පොඩි ගාණක් විතරයි. හැබැයි මේකෙදී අපිට තියෙනවා පොඩි verification එකක් කරගන්න සිද්ධ වෙනවා. අනිවාර්යෙන්ම ඔයා මේක use කරනවා නම් ඔයා මේගොල්ලොන්ගේ selected university එකක university student කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැති කෙනෙක්ට මේක පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. හරි අපි ඊළඟට මේකේ experience එක මොනවාගේද කියන්නේ YouTube premium buy කරලාම බලමු. ඊපස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ මෙතන try it free කියන එක click කරන්න. ඔයගොල්ලන්ට මේ මෙතෙන්දි බලා ගන්න පුළුවන් මේකේ රුපියල් 629ක් තමයි charge එක වෙන්නේ. ඊට අමතරව අපිට මේකේ දැනට හම්බ වෙන trial එකක් අපිට මෙතෙන්දී හම්බෙලා තිනවා 1 month trial එකක්.
ඒකින් පස්සේ තමයි අපිට චාර්ජ් වෙන්නේ. මම මෙතන ඉස්සෙල්ලම ඉන්ඩිවිඩුවල් ප්ලෑන් එක සිලෙක්ට් කරලා කන්ෆර්ම් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මෙතන අපිට වැදගත් කරුණු කීපයක් මේගොල්ලෝ දක්වලා තියෙනවා. අපි දැන් මේක ඔයගොල්ලෝ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ දවස් 30කේ ෆ්‍රී ට්‍රයිල් එක විතරක් නම් ඔයගොල්ලෝ මේ මේ බිලින් ඩේට් එකට කලින් ඔයගොල්ලෝ මේ මේක සබ්ස්ක්‍රිප්ෂන් එක කැන්සල් කරන්න ඕනේ කියන එක ඔයගොල්ලෝ මෙතෙන්දි මෙන්ෂන් කරලා තියෙනවා. ඊට අමතරව අපේ ප්‍රීමියම් ප්ලෑන් එක එන් වෙන දවස් 7කට කලින් අපිට මේගොල්ලෝ මතක් කිරීමක් කරනවා කියලා මෙතෙන් සාදා කිරීමක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මේ විදිහට අපි පේමන්ට් මෙතඩ් එක මේකට ඇඩ් කරගෙන පස්සේ Google Play එක හරහා මේක සබ්ස්ක්‍රයිබ් කියලා අපිට මැසේජ් එකක් එනවා. හරි අපිට මැසේජ් එකක් ඇවිල්ලා තිනවා you are all set. අපි මේ මේ කාඩ් එක හරහා මේකට පේමන්ට් එක ලැබෙනවා කියලා notification එකක් ලැබිලා තිනවා. හරි අපිට වෙල්කම් ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. සෙල්ලම් මේකේ තියෙන ෆීචර්ස් ටික මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපිට YouTube Music එකත් අපිට මෙතෙන්දී ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු මේ මේ බෙනිෆිට්ස් එකකින් එක දැන් මොනවද කියලා. හරි දැන් අපිට මේ මෙතන YouTube Music app එක ඔයගොල්ලන්ට මේ මේ app එක download කරගන්න පුළුවන් Play Store එකට ගිහලා ඔයගොල්ලන්ගේ device එකේ නැත්තම් අපිට මේ මේ කහරහා අපිට දැන් පුළුවන්කම ලැබිලා තිනවා music අහන්න. දැන් අපිට පුළුවන් මේ මේ විදිහට YouTube Music එකක් background එකේ තියලා අහන්න. ඒ කියන්නේ අපිට පුළුවන් music එකක් අහන ගමන් වෙන වැඩක් කරන්න. එහෙම නැත්තම් අපි display එක off එකේ තියෙද්දි උනත් අපිට music එකක් ශ්‍රවණය කිරීමේ හැකියාව මේ මේ option එක හරහා අපිට ලැබෙනවා. ඒ වගේම අපිට දැන් මෙතන බලාගන්න පුළුවන් මේ මේ විතර මැනේජ් කියලා එකක් තියෙනවා. අපි බලමු. ඒක හරහා අපිට පුළුවන් අපේ ප්ලෑන් එක ඕනෙ වෙලාවක කැන්සල් කරන්න පුළුවන්. ඒ වගේම අපේ ප්ලෑන් එක අප්ග්‍රේඩ් කරන්න ඕන නම් ඒ වගේ දේවල්, පේමන්ට් මෙතඩ් එක මොන වගේ දේ එකක හරහාද අපි දීලා තියෙන්නේ. ඒ වගේම අපේ කොච්චරක් චාර්ජ් වෙලා තියෙනවද වගේ දේවල් අපිට මේ මෙතන හරහා බලාගැනීමේ හැකියාව තියෙනවා. YouTube Premium එක අපිට හම්බෙන extra benefits කිහිපයක් තියෙනවා. ඇත්තටම කියනවනේ මේවා තමයි experimental level එකේ තියෙන features කිහිපයක්. අපි බලමු මේ features ටික මොනවද කියලා. අපිට පළවෙනි feature එක විදිහට බලා ගන්න පුළුවන්. අපි video එකක් full screen දාලා බලද්දී අපේ අතින් touch වෙලා හරි video එක skip වෙලා හරි video එක back වෙන එක වළක්වන්න අපිට lock කියලා එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මේ setting icon එක click කරාම එතන lock කියලා button එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක press කළොතින් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් video එක lock කරන්න. එතකොට video එක play එක වෙන එකට අමතරව වෙන කිසි දෙයක් touch කරාට ඒක සිද්ධ වෙන්නේ නැහැ මේ lock එක unlock කරනකම්. හරි. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ මේ මේක ඔයගොල්ලන්ට මේ benefit එක හම්බෙන්නේ Android සහ iOS වලදී විතරයි. ඒ වගේම මේ benefit එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ අගෝස්තු 5 වෙනිදා ඉඳන් කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දෙනිමෙනි benefit එක විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් long press to watch at two multiple කියලා option එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක long press එකක් දුන්නොතින් එහෙම අපි සාමාන්‍යයෙන් double tap කරනවට වැඩිය ඒක දෙගුණයක වේගයකින් ඔයගොල්ලන්ට video එක skip කරලා ඉස්සරහට යෑමේ හැකියාව තියෙනවා. තුන්වෙනි benefit එක විදිහට අපිට බලා ගන්න පුළුවන් bigger previews will seeking. ඔයගොල්ලන්ට පුළුවන් මේ benefit එකත් එක්ක seeking bar එකේ ඔයගොල්ලෝ මොකක් හරි video එකක් ක අවශ්‍ය තැනක් හොයාගෙන ඒක සීක් කරගෙන යනවා නම් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ ප්‍රිවියු එක ටිකක් විශාලනේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට පුළුවන් වෙනවා ඔයාලට වීඩියෝ එකේ අවශ්‍ය කොටස අවශ්‍ය විදිහටම සොයා ගන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේ බෙනිෆිට්ස් දෙකම බලා ගන්න පුළුවන් ඉන්නේ අගෝස්තු මාසේ 13 වෙනිදා ඉඳන් කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. මං හිතනවා ඔයගොල්ලෝ YouTube Premium ගැන මොකක් හරි අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ලබා ගන්න ඇති කියලා. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන හැමෝටම ස්තුතියි.